ඡායාරූපකණයට අතහිත දෙන channel C I love photography segment එකට අද අපිත් එක්ක එකතු වෙන්නේ අපි කවුරුත් දන්න ආදරය කරන ඡායාරූප ශිල්පී අෂ් ගමගේහා ඔහුගේ නිරූපිකාව වන පියුමි ශ්‍රී නායක. අපි අද ඔයාලා දෙන්නව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් පියුමි, මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. මොකද කියනවා නම් මාස දෙකක් වගේ කිට්ටු වෙන්න ගෙදරට වෙලා හිටියනේ. ඒ ගෙදරට වෙලා හිටපු ඒවත් අදලා මේ දවස් ටිකේ ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නවා. මගේ ටෙලි ඩ්‍රාමා වල වැඩ කටයුතු කරගෙන කාර්ය බහුල වෙලා ඉන්නවා. ආෂ්, අපිට කියන්නකෝ, ඔයා ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකට පිවිසෙන්නේ කොහොමද? ඔව්, මම මූලික අත්පොත් තබන්න ඉංග්‍රජි චනිරත්න සර් ගාවින් අපිට සර්ගෙන් අපිට ලොකු උදව්වක් ලැබුණා. මොකද ඩිජිටල් ඡායාරූපකරණයේ තියෙනකොට අපිට රීල් එකක් භාවිතා කරන්න කොහොමද? ඇත්තටම කියනවා අපි රීල් කැමරාවෙන් ඉතින් මුලින්ම පටන් ගත්තේ. ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්. මං හිතන්නේ නවකයන්ට ඒක හම්බෙයි කියලා. එහෙම තමයි මේ ඡායාරූපකරණයට පෙළඹුණේ. ඉතින් ආෂ්, මේක ඔයාගේ හොබි එකක්ද නැත්නම් ඔයාගේ ප්‍රොෆෙෂන් එකද? ඇත්තටම කිව්වොත් මේක මගේ හොබි එකක් නෙමෙයි. මම දැනට ඡායාරූප වාර්තාකරුවෙක් විදිහට ජාතික පුවත්පතක සේවය කරන ගමන් තමයි. ඊට අමතරව ෆොටෝ ෂූට්ස්, වෙඩින් ෂූට්ස් ඒ වගේ ගොඩක් වැඩ කටයුතු වල නිරත වෙනවා. ඒව තමයි ඉතින්. පියුමි, ඔයා වැඩියෙන් කැමති මොන වගේ ෆොටෝ ෂූට් වලටද? වැඩියෙන්ම කැමති එහෙම කියලා නැහැ. මම එක එක විදිහේ ෆොටෝ ෂූට්ස් කරන්න කැමති. ඒ වගේම කරලා තියෙනවා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ෆොටෝ ෂූට්ස් කරන්න මං ගොඩක් කැමති. ඒ කියන්නේ එහෙම එක එක කැටගරි වල තියෙන එක එක කැටගරි වලට තියෙන ෆොටෝ ෂූට්ස් ඕන තරම් මං කරන්න කැමති. එහෙම විශේෂයෙන් කියලා දෙයක් කරන්න කියලා කැමති දෙයක් නැහැ. එතකොට පියුමි, මේ ෆොටෝ ෂූට් එකට එකතු වෙන්න විශේෂ හේතුවක් තිබුණාද? විශේෂ හේතුවක් කියන්නේ මම කොහොමත් අෂාන්ගේ ෆොටෝ ෂූට්ස් වලට ගොඩක් කැමති. එයාගේ ඒ ග්ලැමර් එක, එයාගේ ෆොටෝස් වල තියෙන ක්වලිටි එක, එයා ෆොටෝ ෂූට්ස් කරන විදිහ මම ගොඩක්ම කැමති ෆොටෝග්‍රාෆර් කෙනෙක් අෂාන්. ඉතින් මම නිතරම කියනවා අෂාන්ට කෝල් කරලා අපි ෆොටෝ ෂූට් එකක් කරමු අෂාන් කරමු කියලා. මම කරදර කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් හදිසි අෂාන් කෝල් කරද්දි මේ ෂූට් එක කරමු කියලා කන්සෙප්ට් එක කතා කරගත්තේ මම. අෂාන් ඇහුවා මොන වගේ කස්ටියම්ද අඳින්නේ කියලා. ඉතින් මම මේ වගේ කස්ටියම් එකක් අඳින්න කියලා එයාට පික්චර් එකක් යවුවාම එයා කැමති වුණා. ඉතින් ඒ වගේ තමයි මේ ෆොටෝ ෂූට් එකට ලෑස්ති වුණේ. ඔයත් කැමතිද ඔයාගේ බොයි ෆ්‍රෙන්ඩ් එක මේ බයික් එකේ රවුමක් යන්න? එහෙනම් දැම්ම 23:11ට කෝල් එකක් දෙන්න. එතකොට ආෂ්, මේකේ ආර්ට් ඩිරෙක්ෂන් සිද්ධ වුණේ කොහොමද? ඇත්තටම පියුමිත් එක්ක මම කතා කරාට පස්සේ පියුමි මට කිව්වා මේ වගේ කොස්ටියුම් එකකින් මෙහෙම අපි ෂූට් එකක් කරමු කියලා. කිව්වට පස්සේ පියුමි තමයි මට කිව්වේ හැමදේම අපිට මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා. එතකොට මම තමයි පියුමිට කිව්වා අපි ලොකේෂන් එකට අපි පිටකොටුව තෝරගමු කියලා. පිටකොටුවේ අපිට ඇත්තටම ආර්ට් ඩිරෙක්ෂන් අපිට අවශ්‍ය කරන ආර්ට් එක ගන්න පුළුවන් විදිහ ලොකේෂන් එකක් අපිට හම්බුණා ඇත්තටම. අපිට ඒකෙන් ඉඳ ආර්ට් එක ආර්ට් ඩිරෙක්ෂන් කියන පැත්තට ලොකුවට මේ කරදරයක් සිද්ධ වුණ නැහැ. අපිට ඒක කරගන්න පුළුවන් වුණා. අපිට ඒ ලොකේෂන් එකේ අපිට අවශ්‍ය සියලු දේම තිබ්බා. ඉතින් පියුමි, ඔයාගේ ෆෑන්ස් ලගෙන් ලැබුණ හොඳ නරක ප්‍රතිචාර කොහමද? මේ ෆොටෝ ෂූට් එකට නම් නරක ප්‍රතිචාර ඇත්තටම තිබුණේ නැහැ. ගොඩක් හොඳයි. මොකද ලොකේෂන් එකත් මම හිතන්නේ ගොඩක් අය මේ වගේ ලොකේෂන් එකක් තෝරගෙන තිබුණේ නැහැ මීට කලින්. ඒ වගේම කාස්ටියුම් එකයි ඒ ෆොටෝ ෂූට් එක කරපු ආෂ් කරපු විදිහත් අනුව ඒක කිසිම අඩුපාඩුවක් කියන්න තිබුණේ නැති නිසා නරක ප්‍රතිචාර නම් කොහෙත්ම ආවේ නැහැ. හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. සාමාන්‍යයෙන් පියුමි, නරක ප්‍රතිචාර ලැබුණාම මොකද කරන්නේ? නරක ප්‍රතිචාර ලැබුණොත් මම හොයලා බලනවා මේ ෆොටෝ ෂූට් එක. ඇත්තටම අපි ෆොටෝ ෂූට් එකක් හරි අපි දෙයක් ඉදිරිපත් කරන්නේ අපේ ප්‍රේක්ෂකයට. ඒක නිසා මම ඉස්සෙල්ලම හොයලා බලනවා ප්‍රේක්ෂකයා කැමති දේ මොනවාද, අකමැති දේ මොනවාද කියලා. ඉතින් මොකක් හරි ෂූට් එකකට නරක ප්‍රතිචාරයක් ලැබුණොත් ඉතින් ඒක කරලා වැඩක් නැහැ. මොකද අපි ප්‍රේක්ෂකයාව සතුටු කිරීම සහ ප්‍රේක්ෂකයාගේ අරමුණ වෙනුවෙනුයි කලාකරුවෙක් විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒක නිසා ප්‍රේක්ෂකයාට ඕන කන්සෙප්ට් එක තමයි මම ගොඩක්ම කරන්නේ. ඒක නිසා නරක ප්‍රතිචාර ලැබෙනවා නම් ඒ වගේ ෂූට්ස් කරන්නේ නැහැ. ඉතින් පියුමි, ඔයා හිතනවද ඔයාගේ සම්පූර්ණ දායකත්වය මේ ෆොටෝ ෂූට් එක වෙනුවෙන් ලබා දුන්නා කියලා?
ඔව් මම හිතනවා මේ ෆොටෝ ෂූට් එකට මම ගොඩක් කැප වුණා කියලා මොකද මම වැඩක් කරද්දි මේ ෂූට් එක විතරක් නෙවෙයි ඕනම ෆොටෝ ෂූට් එකක් වේවා මගේ ජොබ් එකට අවශ්‍ය ඕනම වැඩකදී මම ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා ඉතින් ඒක නිසා මගේ හෙයාර් ස්ටයිල් එක මේකප් එක ඩ්‍රෙස් එක ඒකට හරියන ජුවලරිස් ඒ හැම දෙයක් ගැනම මම ගොඩක් හොයලා බැලුවා ඒ වගේම ආෂ එක්ක මම නිතරම කතා බහ කරලා මේක කොහොමද හොඳ විදිහට කරන්න කියලා මම කතා කරගත්තා ඒක නිසා මම ගොඩක් මේකට කැප වුණා කියලා මම විශ්වාස කරනවා. එතකොට ආෂ් අලුතෙන් ෆීල්ඩ් එකට එන්න කැමති අයට ෆොටෝග්‍රැෆි නියමාකාරයෙන් හදාරන්න අවශ්‍ය පරිසරයක් අද තියෙනවද? ඇත්තටම කියනවා නම් දැන් අලුතෙන් එන හැමෝම කරන්නේ කැමරාවක් අරගෙන ෆොටෝස් ටිකක් ගහලා ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට තමයි එළියට එන්න හදන්නේ. මම කියන්නේ එහෙම නෙමෙයි. සුදුසු නියමිත ප්‍රවීණයන් ඉන්න අපේ ශාස්ත්‍රයේ ඒගොල්ලොන්ගෙන් ඉගෙනුම ලබන්න පුළුවන් අපිට ඒගොල්ලෝ අපිට ඕන තරම් උදව් කරන්න ලෑස්තිලා ඉන්නවා මං හිතන්නේ නිසි තැනකින් නිසි විදියට හොඳ අධ්‍යාපනයක් ලැබලා මේ ශාස්ත්‍රයට පිවිසෙනවා නම් දිගු ගමනක් යන්න පුළුවන් කියලා. එතකොට ආෂ් මේ ෆීල්ඩ් එකේ රැඳී පවතින අවශ්‍ය ඇටිටියුඩ්ස් මොනවාද? මං හිතන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න නම් මුලින්ම වෙලාවට වැඩ කරන්න ඕනේ. අපි කතා කරගත්ත විදියට අපි වැඩක් කතා කරද්දී අපි ඒ විදියට එක කරන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මේ ෆොටෝග්‍රැෆි වලට අමතරව අද බහුලම් වෙන්නේ වෙන වෙන දේවල් වෙන්නේ. අපි ඒ වලට ඇරෙන්න අපේ වැඩේ විතරක් අපි සාර්ථක කරගන්න පුරුදු වුණොත් අපිට දිගු ගමනක් යන්න පුළුවන්. ඉතින් ආෂ් මේ ෆොටෝ ෂූට් එකට ලැබුණු හොඳ නරක ප්‍රතිචාර එහෙම කොහමද? ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. කතා කරලා ගොඩක් කට්ටිය කිව්වා මේ වගේ ෂූට් එකක් කරලා දෙන්න පුළුවන් නම් කියලා. ඊට පස්සේ මම දැක්ක තව වෙන ෆොටෝග්‍රාෆර්ස්ලාත් අපේ ෂූට් එක වගේම ෂූට් එතනම ඒ වගේ ලොකේෂන් වලදී කරලා තිබ්බා. ඉතින් ලොකු සතුටක් දැනනවා. එතකොට ආෂ් මේ නිර්මාණයට යොදාගත් තාක්ෂණය ගැන කිව්වොත්? ඇත්තටම මම මේකට යොදාගත්තේ තාක්ෂණය කියලා කිව්වොත් Canon EOS R mirrorless කැමරාවක් තමයි මම මේකට පාවිච්චි කරේ. 85 Sigma Art lens එකක් පාවිච්චි කරා. තව Godox AD600 කියන එක ලයිට් එකක් මම මේකට පාවිච්චි කරා. ඇත්තටම කියනවනේ මේ ෆොටෝස් ටික හදලා ඉවරුණාට පස්සේ මගේ රීටච්චර් ඩෙරන් ක්‍රූස් තමයි මේක ඉතුරු වැඩ ටික කරේ. මං හිතන්නේ ලොකුවට එඩිට් කරන්න තිබ්බා කියලා මේ ෆොටෝ එකේ ලස්සන ටෝන් එකක් දාලා රීටච් කළා. ඩෙරන් අපිට හොඳ ෆොටෝස් ටික අන්තිමට ලබලා දුන්නා. ඉතින් ආෂ් ඉදිරියේදී මේ වගේ තවත් නිර්මාණයන් කරන්න බලාපොරොත්තු වෙනවද? ඇත්තටම කිව්වොත් හිතේ ලොකු කන්සෙප්ට් ගොඩක් තියෙනවා. එළියට එන්නත් දෙක තුනක් තියෙනවා ලංකාවෙන් පිට කරපු ඒවා. ලංකාවෙන් පිට කරපු එකක් දෙකක් එළියට දාලත් තියෙනවා. ඉස්සරහට බලමු. එතකොට ආෂ් ෆීල්ඩ් එකේ ප්‍රවීණයන් ගැන දැනුවත් වීම අවශ්‍යද? ඇත්ත වශයෙන්ම ප්‍රවීණයන් ගැන දැනගන්න අවශ්‍යයි. මොකද මේකට අපි ප්‍රවීණයන් ගැන දන්නේ නැතු මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩකුත් නැහැ. ඇත්තම කතාව කියනවා නම් අපි මුලින්ම 1826ට ගිහිල්ලා කැමරාව කොහොමද හැදුනේ කියන තැන ඉඳන් ඉගෙන ගන්න පුළුවන් නම් ඊට පස්සේ ලංකාවේ ප්‍රවීණයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඩොමිනික් සන්සෝනි, බර්ටි මහත්මයා, එතකොට ලයනල් වෙන්, එතකොට වාණිජ්‍ය ඡායාරූපකරණයේ හෙලින්ම ඉන්නවා සරත් පෙරේර මහත්තයා, එතකොට අපිට නිව්ස් ෆොටෝග්‍රැෆි ගත්තොත් අපේ සේන විදානගම්ම මහත්තයා, අපිට ඒ වගේ අපිට ප්‍රවීණයන් කිහිප දෙනෙක්ම ඉන්නවා මේකේ. අපි ඒගොල්ලෝ ගැන දැනගෙන තමයි අනිවාර්යයෙන්ම මේකට අත්පත් තියන්න ඕනේ. ඉතින් ආෂ් ඔයා කැමතිද අපිට කියන්න ඔයා භාවිතා කරන විශේෂ ෆැෂන් ආර්ට් එකක් එහෙම තියෙනවද? ෆැෂන් ආර්ට් එක කියන්නේ මම ගොඩක්ම කැමති ස්ට්‍රීට් ෂූට් වලට. මම ඒකට ගොඩක්ම ආසයි. ඒ පාරේදී එහෙම අපි ලස්සන ෂූට් එකක් කරද්දී අපිට රස කතාවලට හැම දෙයකටම අපිට අත්විඳින්න පුළුවන්. අපිට ගොඩක් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. අපිට මේ ඒ ලොකේෂන් එකේදී අපිට ඒ වෙලේදී අපිට අපේ කන්සෙප්ට් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් අපිට ස්ට්‍රීට් ෆොටෝ ෂූට් වලදී කරද්දී කොයි මොහොත වෙනස් වෙයිද කියලා කියන්න බෑ. ඒ හින්දා මම ඒකට ගොඩක් ආසයි. ඇත්තටම මම ගොඩක්ම ආසම ෆොටෝග්‍රැෆි වල එක පාර්ට් එකක් තමයි ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඉතින් ආෂ් අපිට කියන්න ඔයා ඉස්සරහට අපේ රටේ ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක වෙනුවෙන් දායකත්වය දෙන්න ඔබේ නිර්මාණ බිහි කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් ඇත්තටම අදහසක් තියෙනවා ෆයින් ආර්ට් ෆොටෝග්‍රැෆි පැත්තෙන් අපිට ඒ දේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම අපිට මොඩල් කෙනෙක් යූස් කළා අපිට ලොකේෂන් එක
ලොකේෂන් එක ගැනත් අපිට හිතලා අපිට වයිඩ් ෂොට් වලින් අපිට පුළුවන් අපේ රටේට එන්න හිතන් ඉන්න කට්ටියට මේ වගේ ලස්සන තැන් අපේ රටේ තියෙනවා කියලා අපිට පෙන්වන්න මං හිතනවා එහෙම කරොත් අපිට විදේශ විනිමයක් අපිට ලැබෙයි කියලා සාමාන්‍යයෙන් ආශ් නිර්මාණයකට නරක ප්‍රතිචාර ලැබුණාම ඉස්සරහට කරන්න හිතපු නිර්මාණ කරන්න අපි ධෛර්යමත් වෙන්න ඕනේ කොහොමද ඇත්තටම කිව්වොත් ඒ වගේ මූණ දෙන්න සිද්ධ වුණොත් කවදාවත් වැටෙන්නේ නැහැ ඒකට මට ශක්තියක් තියෙනවා මූණ දෙන්න ඒකට හොඳින් මූණ දීලා ඉතුරු වැඩ ටික වැරදි තියෙනවා නම් හදාගෙන අපි ඉස්සරහට ඒ වැඩ ටික කරනවා ඉතින් පියුමි මේ නිර්මාණය සාර්ථකව සිදු කරන්න ඔයාලා දෙන්නගේ සහයෝගය ගැන කතා කළොත් සහයෝගය කියන්නේ මම නිතරම ෆොටෝ ෂූට් එකක් ආවොත් ෆොටෝග්‍රාෆර්ව කන්ටැක්ට් කරගන්න ඒ වගේම ආශ් මේක කිව්වම මම අශාන්ට නිතරම කෝල් කරනවා කෝල් කරලා මේකට ගැළපෙන හෙයාර් ස්ටයිල් කොහොමද මේ මේකප් එක මොන විදිහටද දාන්න ඕනේ ලිප්ස්ටික් කලර්ස් ඒ වගේ මොන වගේ කලර්ස්ද මේකට යූස් කරන්න ඕනේ කියලා ඒ මේකප් එක පිළිබඳවත් මම ආශ්ගෙන් අහනවා ඉතින් ඒ වගේ නිතරම අපි දෙන්න අතර කන්ටැක්ට්ස් තිබුණා ෆොටෝ ෂූට් එක දවස එනකම් ඒ වගේ තමයි මේක සිද්ධ වුනේ. අලුතෙන් ෆීල්ඩ් එකට එන්න කැමති අයට මොඩලින් ගැන පියුමිට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මට කියන්න තියෙන්නේ අලුතෙන් එනවා නම් ඒගොල්ලන් මේ ෆීල්ඩ් එකේ අපි අපේ වෘත්තියක් විදිහට මේක කරනවා නම් ඉස්සෙල්ලාම අපේ වෘත්තියට ගරු කරන්න ඕනේ. ඒ වගේම අලුතෙන් එන හැමෝම මේක පිළිබඳව හැදෑරීමක් කරන්න ඕනේ ෆොටෝග්‍රැෆි මොඩලින් ඇක්ටින් ඒ හැම දෙයක් පිළිබඳවම හොඳට හදාරලා ඒ පිළිබඳව දැනුවත් වෙලා මේ ෆීල්ඩ් එකට එනවා නම් ගොඩක් දිගු ගමනක් යන්න පුළුවන් කියලා තමයි මම කියන්නේ. එතකොට පියුමි මේ ෆීල්ඩ් එකේ රැඳී පවතින අවශ්‍ය කරන දේවල් මොනවද? විශේෂයෙන්ම රැඳී පවතින අවශ්‍ය වන්නේ දක්ෂතාවය සහ කැපවීම උනන්දුව ඒ තුන නැත්තම් ඇත්තටම මේ ශාස්ත්‍රයේ රඳා පවතින ගොඩක්ම අමාරුයි මගේ මුල ඉඳලා මම පොඩි තැන ඉඳන් ආපු කෙනෙක් ඒක හැමෝම දන්නවා ඒක අපිට වැඩක් හම්බ වුණොත් ඒකට උනන්දුව කැපවීම උත්සාහය ඒ වගේ මේකට දක්ෂතාවය ඒ හැම දෙයක්ම තියෙන්න ඕනේ එතකොට මේ ෆීල්ඩ් එකේ ගොඩක් දුර රඳා පවතින පුළුවන් ඒ වගේම අපේ අඩුපාඩු තියෙනවා නම් අපේ ප්‍රවීණයන්ගෙන් අහලා දැනගෙන ඒ දේවල් අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනවා නම් ගොඩක් දිගු ගමනක් යන්න පුළුවන් කියලා මං කියනවා. ඉතින් පියුමි මේ නිර්මාණය සාර්ථකව නිම කරලා අදේ නිර්මාණය ගැන ඔයාලට ආදරය කරන ෆෑන්ස්ලා එක්ක බෙදා ගන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ? මං ගොඩක් සතුට වෙනවා ඒක ගැන මොකද මං නිතරම බලන්නේ මගේ ප්‍රේක්ෂකයා කැමති දේවල් කරන්න මොකද අපි රඳා පවතින්නේ අපේ ප්‍රේක්ෂකයා මත ඒක නිසා තමයි මං ඒගොල්ලන් කැමති දේවල් විතරක් කරන්න උත්සාහ කරන්නේ හොයලා බලලා ඒගොල්ලන් මොනාටද කැමති කියලා ඉතින් මේ ෆොටෝ ෂූට් එක මම දැක්කා YouTube හරහා සමහර pages හරහා ගොඩක් gossip page හොඳ පැත්තට positive gossip වලට මේක ගිහිලා තියෙනවා ඉතින් මම ඒක ගැන ගොඩක් සතුට ප්‍රේක්ෂකයා ආදරය කරපු නිසා මේ මේ ෆොටෝ ෂූට් එකට තමයි ඒ තරම් ගොඩක් මේක ඉස්සරහට ගියේ කියලා මම හිතනවා. ඉතින් අද channel C I love photography segment එකත් එක්කතු වුණු ඔයාලට අපි segment එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම කිව්වොත් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මොකද ෆොටෝ ෂූට් එකක් කළා පෙන්වන්න තියෙන ලංකාවේ එකම තැන මේක. මං හිතනවා වෙන කිසිම channel එකකින් මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ photography වලට. ඇත්තටම අලුතෙන් photography වලට එන්න ඉන්න ඇවිල්ලා ඉන්න ප්‍රවීණයන්ට සියලු දෙනාට මේක හොඳ තැනක් තමන්ගේ photo shoot එකක් මුළු ලංකාවටම පෙන්වන්න. ඉතින් මමත් ඇත්තටම සතුටු වෙනවා මමත් ඇත්තටම කියන්න ඕනේ channel C කියන්නේ මගේ නිවස වගේ මොකද මමත් මුලින්ම පටන් ගත්තේ channel C එකෙන් modeling field modeling කරන ගමන් මම කලාකාරිනියක් විදියට ටෙලි ඩ්‍රාම වලට පිවිසෙන්න ප්‍රථමයෙන්ම මම ප්‍රසෙන්ටින් කරේ මම ඇත්තටම channel C එක ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා channel C එකට අද ගොඩක් දුර ලොකු ගමනක් ගිහිල්ලා ඉන්නවා නම් නිරූපිකාවක් හරි ඒ වගේ ආටිස්ට් කෙනෙක් හරි channel C තමයි ඒකට මූලික පදනම වෙන්නේ. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා channel C එකට. මේ වගේ ප්‍රෝග්‍රෑම් මේක විතරක් නෙමෙයි තව ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් මම දැකලා තියෙනවා. ඒ වගේ තුලින් අලුතෙන් මේ ශාස්ත්‍රයට එන අයට ගොඩක් අතහිත දෙන තැනක් තමයි channel C. ඉතින් ස්තුතියි channel C. අද I love photography segment එකත් එක්කතු වුණ ඡායාරූප ශිල්පී අෂ් ගමගේ හා ඔහුගේ නිරූපිකාව වන පියුමි ශ්‍රීනායක ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ස්තුතියි.
ධන්නවද චනල්සි අලුත්ම ආරංචිය. ඔයාගේ පුංචි කෝල් එකට මෙන්න මේ අලුත්ම හොන්ඩ ග්‍රාසියා බයික් එක ඔයාගෙම කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ගන්න ඔයාගේ මොබයිල් එක අරගෙන 23:11ට දැම්ම කෝල් එකක් දෙන්න.